එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. තේ චුට්ටක් බමුද? හ්ම්. බමුණන්ගේ හිමාලිය දැවේ නලියයි ඔක්කොම පරවැඩ ටික මල්ලව්වා කරගෙන මෙයා යයිද දන්නේ අරකි හොයාගෙන මරණව මම. තේ හද මේ හිමාලි සිතුවාය. නංගි විමුක්ති කතා කළේ උගුරෙම්මිනි. අයියේ මොබයිල් එක තියෙනවද? මගේ? ඔව් තියෙනවා අයියේ. චුට්ටක් දෙන්න. හිමාලිය වෙවුලා ගියේ. ගෙදර ගිය ටිකට මේ දේ සිද්ධ වුණාය ඇය සිතුවාය. පිරිමින්ව එහෙම ළඟින්ද මුරකර හදන්නට අමාරුය. නම්මා ගන්නට අමාරුය. එහෙට වෙනමම ගින්දරක් ඕනය. මං අරන් දෙන්නම්. කාටද අයියේ? දෙන්න මං ගන්නම්. හිමාලි ජංගම දුර්ගතනේ පෑවාය. දැන් හදන්නට ගිය තේකත් ඇයට හැදෙන්නේ නැත. අත වෙවුලයි. විමුක්ති ගත්තේ පොත්තලටය. ඒ අංකය ඔහුට හොඳට දැන් මතකය. ෆෝන් නම්බරුත් මතකයි. අරකෙ ගාව මොබයිල් නම්බර එකත් තියෙනවද දන්නේ. ඈ සිතුවාය. නැත. වායිෂා එහෙම කෙල්ලෙක් නොවේ. ඇය ජීවත් වූයේ ඇය විසින්ම තෝරාගත් පුංචි දේවල් ටිකක් එක්කය. හෙලෝ. විමුක්ති කතා කළේය. මේ කතා කළේ ඔහු හැදූ තැනටය. නොවේනම් ඔහුත් කෙල්ලත් එකතු වී හැදූ තැනටය. ශ්‍රීතනංගි නේද? හිමාලි අසාගෙනම උන්නාය. අනේ දෙයියනි, විමුක්ති අයියා ඔයා කතා කරනවා. මමට අනේ ඇත්තමයි. කෙල්ලාණ්ඩයි. ඇයි එහෙමය? සනීපයි කිව්වම මෙහෙම සනීප වෙලා කියලා මං හිතුවේ නෑ. මට දැන් හොඳයි නංගි. තුනුරු අංගෙම පිහිටයි. අයියව දියෝ රකින්න ඕන. මං මේ දැන් ටිකකට කල්ලොත් අයියවයි අක්කවයි මතක් කළා. අනේ ඇත්තමයි. ශ්‍රීතා කිවි අඩමින් මෙනි. ඒ මොකටද? අර ඉන්දියන් පොත් සප්ලය කතා කළයි වාශාක්කව ඇහුවේ. මං කිව්වා මේ දවස්වල නිවාඩු කියලා. කවදාවත් ඔයාලා නෑ කියන්නේ. එහෙම කියන්නත් එපා. තුන් හිතකින්වත් නෑ අයියේ. ඊට පස්සේ අයියව ඇහුවා. එයා ලංකාවට ඇවිද්ද? ඔව්, පොතුත් අරගෙනම ඇවිත්. වර්ෂාගේ ලාච්චි ඇති. එයා ගිය පාර දාපු ලිස්ට් එක. හිමාලගේ පපුවට හෙනයක් වැදුනාසේය. මේ කතා කරන්නේ පොත් සාප්පුවටේ. ඇයව දැන් වෙවුලයි. මං ගත්තා අයියේ. ගානට හදලා ගිහින් තියෙන්නේ. ඒකත් බලලා අලුත් ඕඩරේ හදන්න. මං හවස හදනවා අයියේ. අනේ ඔයා කවදද සුදු අයියේ ඉන්නේ? ඉක්මනට එනවා නංගි. පාළුයි දුකයි. වෙලාවකට ඉවසන්නම බෑ. අපි මහා මොහොත මැද්දි අසරණ වෙලා වගේ. ඔයත් නෑ. ඔයාගේ වර්ෂාත් නෑ. දන්නේ නෑ නංගි. කටහඬම අමුතුයි. අරකි ගැන වෙන්නේ නැති ඒ පැත්තෙන් කතා කරන්නේ. හිමාලි අනුමාන කළාය. මං අයියව බලන්න එන්නද? හරි ආසයි බලන්න. එන්න නංගි. මං ඉන්නවා. ඔයාලවත් බලන්න ආසයි. හවසම එනවා. අයියට බුදු සරණයි. මොනවද එනකොට ගේන්න ඕන? නංගිගේ ලාච්චිය ඇති රෝස පාට ටෙලිෆෝන් පොතා. එයා හැදුවේ. මේ දැන් කතා කරන්නේ වාෂා ගැන බව හිමාලි දනී. ඇගේ බඩ පපුව කොරවූ ගානය. හායියේ ඒක අරන් ඉන්න. තව ළමයි කවුරුවත් අස්සුනාද? තාරකා විතරයි. කෙල්ල බැන්දනේ අයියේ. ඒ ඇරෙන්න ඔක්කොම ඉන්නවා. එහෙනම් මං හවස එන්නම් අයියේ. හොඳයි නංගි. බුදු සරණයි.
විමුති දුරකතනේ තබා තික සුසුමක් හෙළුවේය. ඒ සුසුමේ බරාවේ හිමාලිගේ පපුවටය. මාව ගිනිගන්නවා වගේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒත් බලමු, මෙච්චර දුරක් ලස්සන්ට ආපු එකේ මේක මොකද්ද? හිමාලි සිතුවාය. අයියේ, තේක අයියේ. හිමාලි විමුත්තගේ අතින් ඇගේ ජංගම දුරකතනේ ගත්තාය. ඔහොම බෑනේ, බොන්නකෝ. ඇය ඕව ටිකක් උඩට ඔසවා ඒළඟ ඉඳගත්තාය. එකපාර ඔක්කොම වැඩ ඔළුවට දාගන්න එපා, අසනීප වැඩි වෙනවනේ. ඒ ළමයා එන්න ආනව නංගී. ආවට කමක් නෑ, මං කිව්වේ වැඩ. වැඩ කරනකොට ඔළුවට සනීපයි නංගී. කොයි මොහොතක හරි අර බැල්ලි මෙතනට එනවා. තනි කරන්න නම් නරකයි. මේ ආරංචියේ දැනටමත් ඒකි දන්නව ඇති. හිමාලි සිතුවාය. ඇත්තටම විමුක්තිට සනීප වූ බව වාෂා දනි. එහෙත් ඇයගේ රත්තරන් විමුක්තිය බලන්නට එන්නේ නැත. එන්නේම නැත. කෙල්ල බලාගෙන ඉන්නේ. ඕ ඇයව සොයාගෙන අන්නාදපුරයට එන තුරය. දවසක ඕ එනම බව ඇය දනි. එහි විශ්වාසය පුදුමාකාරය. නංගී, මේක බීලා ඉන්නකෝ. ඇය තේපවන්නේ ඒ නිකට යටින් අතක් තබාගෙනය. ඉතින් අයියේ, මගේ මොබයිල් එක කොහෙද දන්නේ? නාඩගම පටන් ගන්න වගේ යන්නේ. හිමාලි හූල්ලමින් සිතුවාය. දන්නේ නැහැ. මට ඒක ගෙනත් දෙනවද? අයියා ගාව ඇති මං හිතන්නේ. විමුක්ති කීවේය. හිමාලි කතා කළේ නැත. අයියේ, හිමාලි කතා කළේ උගුරෙන් මිනි. කොහොමත් ඇයින්නේ බය වීය. කියන්න නංගී, ඔයා අයියේ කතා නොකර බලාගත්තත බලාගෙන කාවත් අඳුරන් නැතුව තමන්ගි කියලා මොනවත් කරගන්න බැරුව අවුරුද්දක් හිටියා. දවස් 365ක් විතර. ඒ කාලේ අයියේ ඔයාට මෙහෙම වෙලා කියලා හැමෝම දැනන් උන්නා. විමුක්තිට කොහොම ඇවිත්, එහෙමයි කට්ටිය කිව්වේ. එයා අන්කොන්සස්. හිමාලි මේවා කියන්නේ ඔහු ළඟම ඉඳගෙන ඒ වතර අතක් තබාගෙනය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.